අපිට දැන් මේ වැඩසටහනේ අවසාන භාගයට අපි අවසාන භාගයට එළඹෙමින් සිටින නිසා දැන් මේකේ තව ඔබතුමාගේ දින අත්දැකීම් දැන් ওই සංගරාභි ඔබතුමාම වත් දේවල් කියනවා කියවලා තියෙනවා සාගර දේවල් අපි කොහොමද මේ සාගර සම්පත් දිවකන්ත පාන නෙවෙයි සාගර සම්පත් කොහොමද අපිට දියුණුවට පාවිච්චි කරන්න කියලා විශේෂයෙන්ම ඩොලර් නැති යුගයක් අපි එතන කතා කරනවා අපිට ඩොලර් නැහැ කියලා. ඉතින් මේ තව අපිට පැහැදිලි කරත් ඔබතුමා මේ මොන මොන තැන්වලින්ද මේක අපි කෝඩිනේට් කරගන්නේ කියන්නේ විතමු දැන් ඔන්න මේක ගැන තේරන නායකෙක් බලයට ආවා කියලා. ඒක තමයි මම කියන්න ගත්තේ. දැන් සාමාන්‍යයෙන් දැන් ඔක සුද්ධ කරනවා නම් සුද්ධ කිරීමක් නෙමෙයි. මේක 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 ස්ට්‍රීම් ලයින් කරන්න ඕනේ. මේක හරි ක්‍රමයකට නිවැරදි දැක්කමකට යොමු කරන්න. ඒතකොට එහෙම යොමු කරනවා නම් ඒක පටන් ගන්න ඕනේ. සාගර සම්පත් කියලා අමාත්‍යාංශයක් පිටව දිවර අමාත්‍යාංශයක් කියලා එකක් පිටව ගන්න නෙමෙයි. Ministry of Ocean Resources එච්චරයි. ඒකේ විෂයක් තමයි දිවර ශේෂ්ත්‍රය. එතකොට ඒකෙන් පටන් ගන්නවා නම් අපි දැන් මම මේ ඇත්තටම මේ ටික ටික මේ 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 පහගෙන මට හරියට කියන්න බැරි වුණා. කියන්නේ ඔබේ ප්‍රශ්න ඒ සංකල්පනේ වෙච්ච ආකාරයත් එක්ක දැන් අපි දිවර දෙපාර්තමේන්තුව ගැන මම කිව්වා අමාත්‍යාංශ ගැන කිව්වා. ඊට පස්සේ අපි ගත්තොත් නාරයක. නාරයක තමයි ගොඩක් වැඩ කරන්න ඕනේ ආයතනේ. මොකද රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කියන සබ්ජෙක්ට් එක තියෙන්නේ එතන. අපිට අපේ රටේ ගොඩක් ප්‍රශ්නයක් නේ මේ රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් වල සල්ලි නැතිකම. දැන් කොහොමත් නැහැනේ. ඉස්සර තිබුණාට වියදම් කරෙත් නැහැ. එතකොට නාරයක තමයි මේ පිළිබඳව රිසර්ච් කරන්න ඕනේ. නමුත් නාරයකේ එහෙම උනන්දුවක් පේන්නේ නැහැ. මම ඔයිට ඉස්සෙල්ලා YouTube නාලිකාවක මේ ඉන්ටර්වයුව එකක් කරා හයිඩ්‍රෝග්‍රැෆි ගැන. මට පණිවිඩාව එක එක මේ නඩු දානවා මෙහෙමයි මෙහෙමයි කියලා. මම ඇත්තටම ටිකක් සන්තෝෂයෙන් හිටියා. මොකද මේක විසඳන්න පුළුවන් එකම තැන ගරු අධිකරණය විතරයි. දැන් මොකද මේ කියන්නේ මේ මිනිස්සු ගණන් ගන්න නැහැ. මිනිස්සු ගණන් ගන්න නැහැ. මොකද දැන් කන්සල්ටන්සි කරනවා කියලා සමහර රිසර්ච් ආයතන කරනවා. ඒ සමහර රිසර්ච් ආයතන කන්සල්ටන්සි කරනකොට ඒගොල්ලොම විසින් ඒගොල්ලෝ දෙනවා එස්ටිමේට් එක. එස්ටිමේට් එක මිලියන 10 නම් ඒගොල්ලොම පෙන්වනවා මිලියන 10 කියන්නේ දැන් මම විතරයි ඉන්නේ මේක කරන්නේ. මොකද මගේ ස්ටෑම්ප් එක තමයි ලෝකෙ පිළිගන්නේ. එතකොට මම ඒකට මිලියන 10ක් දානවා බය නැති. දාලා ඒක මිලියන 5කින් කරනවා. ඒ මිලියන 5 කරන්නෙත් ඒ රිසර්ච් ඒජන්සි හරි මොකක් හරි රජයේ තියෙන සම්පත්, රජයේ වාහන සහ රජයේ වෙලාව මුල වෙන්නත් පුළුවන්. ඉතින් ඔක ඔඩිට් කරන්න බෑනේ. මොකද ලොග් එක ලියනකොට ලොග් එක ලියන්නේ රජයේ වෙලාවෙන් පස්සේ කියලා තමයි ලොග් එකේ තියෙන්නේ. එතකොට ඔක ඔඩිට් කරන්න යනවා නම් ඔක එක්ස්ටර්නල් ඔඩිට් එකකට දීලා කළොත් ඔක අහුවෙනවා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙවට ගෙනාව කෙමිකල්ස් තියෙනවානේ ડોක්ටර්. බරට ගෙනාවු කෙමිකල්ස් තියෙනවා. එතකොට ඒ කෙමිකල්ස් පාවිච්චි කරා නම් ඒ කෙමිකල්ස් පාවිච්චි කරපු ඒ කාලයට අවශ්‍ය එන්ඩ් රිසල්ට් එකක් තියෙන්න ඕනේ මේ මේ කරපු රිසර්ච් එකේ. එතකොට ඒ රිසල්ට්ස් කොච්චර තියෙනවද? ඒ රිසල්ට්ස් වලට ගත්ත මුදල කොපමණද? ඒ මුදල බෙදාගත්තේ කොහොමද? ඔතන තමයි ප්‍රශ්නේ ඉන්නේ. මොකද මම දන්නවා නාරයක වගේ ආයතනයක් ගත්තොත් නාරයකේ ඉන්නවා ඉතාම දක්ෂ තරුණ කොටසක් වැඩ කරන්න කැමති. නමුත් ඒගොල්ලන්ව අකර්මන්න වෙලා ධෛර්ය වෙලා තියෙනවා මේ සාමාන්‍ය අතලොස්ස. දැන් හයිඩ්‍රෝග්‍රැෆි එක කැබිනට් අනිකමුටුවක් දීලා බොහොම ලස්සනට ඒගොල්ලෝ පස් දෙනාම තීරණය කරා මේක යන්න ඕන නේවි එකට. අදටත් මොකද කරන්නේ නාරයක? අදටත් කරන්නේ ඒ ඒ කැබිනට් තීරණය තියෙද්දි හැම දේශපාලඥයා වටේ යනවා. මොකද තමන්ගේ තියෙන පෞද්ගලික අභිමතාර්ථ උඩ. අවසානයේ දැන් නාවික හමුදාවට තිබ්බ රිසර්ච් වෙසල් එක, කියන්නේ නාරකේ රිසර්ච් වෙසල් එක අපි මේ 2019 දී ඔක දුන්නා නේවි එකට. අවුරුදු දෙකක් එකතන නවත්තලා තිබ්බ නැව නේවි එකට දුන්නාම ડોක්ටර් දන්නවද මට යුනියන්ස් පහර දෙන්න ආවා. යුනියන්ස් පහර දෙන්න ආවා. මොකද මේ නැව දුන්නයි කියලා හරියට ගෙදරින් ගෙනාපු ඒගොල්ලන්ගේ නැව වගේ. දැන් අද නිකන් නවත්තලා තියෙනවා. පිළිවෙලක් නැහැ. අරමුණක් නැහැ. තව ටික කාලෙකින් පුරුදු මේ පුදුම වෙන්න දෙයක්වත් නැහැ. මම ඕක කවුරු හරි කියයි දන්නේ නැහැ. ඕක මේ රජයට ආදායමක් වෙන්න අපි ඕක ෆිෂින් කරමු. නැත්නම් අපි මේ තල්මසු බලන්න යම් මේකේ. ඒ වගේ වැඩ පිළිවෙලක් ඒවයි දන්නේ නැහැ. මොකද ඒව නොවිච්ච රටක් නෙමෙයි මේ. නමුත් යුරෝ මිලියන 10ක් 12ක් වටින නැවක් නෝවේජියන් ග්‍රාන්ට් එකක්. එහෙම පාවිච්චි කරන්න පුළුවන්ද? ඉතින් අද දැන් මම මාසෙකට ආසන්න කාලයක් නිකන් නවත්තලා තියෙනවා. ඉතින් ඒ එක ආයතනයක් ගැන මම කිව්වා.
ඕක ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න නැතුව ඕක අනිවාර්යයෙන්ම මේ ස්ට්‍රක්චර් එක වෙනස් කරලා හදන්න ඕනේ. හදන්න ඕනේ කොහොමද? මේකෙන් තියෙන ආදායම රජයට එන්නේ. නැතුව රජයෙන් පඩි අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ආදායම හොයන්න නෙමෙයි. මේ ආදායම රජයට එන්නයි හදාගන්න. ඒකට ලොකු ලොකු ඒ ස්ටෑම්ප් එකට ලොකු වටිනාකමක් තියෙනවා. ෆොරින් යුනිවර්සිටීස් තියෙනවා ඒ ක්ලයිමේට් චේන්ජ් එකට වැඩ කරන්න පුළුවන්. ක්ලයිමේට් චේන්ජ් වල 30x30 ඇග්‍රීමන්ට් කියන එක මේකේ මේ මේකේ එවලා තියෙනවා. මේ බජට් එකේ බජට් එකේ පැහැදිලිව එවලා තියෙනවානේ බ්ලූ ග්‍රීන් ස්පේස් කියලා එකක් තියෙනවා. 30x30 ඇග්‍රීමන්ට් එක තියෙනවා. මරින් ටූරිසම් තියෙනවා. ඔය තුන ඇති, ඔය වචන තුන ඇති වැඩ කරනවා නම් වැඩ කරන්න මේ රටේ ඉදිරියට. ඉතින් ඒ ඒ ඒ ඒ ටික නැතුව අරක ගත්තා මේක ගත්තා කියලා ඒකේ හොය හොයා ගිහිල්ලා තවදුරටත් තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නාරයකේ රිසර්ච් එක තව තියෙනවානේ සෙක්ෂන්ස් තව 8ක් 9ක් තියෙනවා ඒගොල්ලන්. ඒව හරියට කරනවා නම් පෝස්ට් ආවර්ස් ලොසස්, එතකොට මේ ඕෂනෝග්‍රෆි ඒගොල්ලන්ට ඔය නැව තියෙනකොට ඕෂනෝග්‍රෆි වලට ඒ රටවල් කැමති වුණා. මොකද නැව දුවනවා දැකලා ඒගොල්ලෝ සමහර ග්‍රාන්ට්ස් දෙන්නත් මං හිතන්නේ එකතු එක එක වෙලා තිබ්බා. ඊට අමතරව දැන් ඉතලින් බැස්සහම තියෙන සීනෝර එකනේ. එතකොට සීනෝර එකට යනකොට බලන්න ඕනේ සීනෝර එකේ මොකද කාර්යභාරය. සීනෝර එකේ කාර්යභාරය මේ ආම්පන්න හදන එක. නමුත් ඒක හැදුවේ නෑනේ. බෝට්ටු 10ක් හදන්න ග්‍රාන්ට්ස් දුන්නේ. මිලියන 26කට බෝට්ටුවක් හදනවා, මිලියන 13ක් රජයෙන් දෙනවා, මිලියන 13ක් ඒ අයිතිකාරයා දෙනවා. නමුත් ඒ සෙලෙක්ෂන් ක්‍රයිටීරියා එක හොඳ නෑ කියලා දීවරයන්ගෙන් ලොකු පැමිණිලි තියෙනවා. එක බෝට්ටුවක් ගිනි ගත්තා. ඒ බෝට්ටුව ගිනි ගත්තාම ඒකේ වන්දිය ඉන්ෂුරන්ස් එක ෆුල් ඒගොල්ලෝ ගත්තා. ඒ ගන්නකොට අර රජෙන් දීපු මිලියන 13ක් ගියේ අයිතිකාරයට. රජෙන් ගෙවපු ග්‍රාන්ට් එකේ මිලියන 13ක් ගියේ අයිතිකාරයට. ඉතින් සීනෝර එකට හරි ක්‍රමයක් තියෙනවනේ. සීනෝර එක මේ අකඩමි කරන්නවත් එහෙම කරන්න ඕන තැනක් නෙමෙයි සීනෝර එක. සීනෝර එකට ඒ අවබෝධයක් නැහැනේ. ඒ ගියාම එතන අවබෝධයක් නැහැ. මිනිස්සුන්ට කෑ ගහලා එහෙට ගිහිල්ලා මේට ගිහිල්ලා ඊට පස්සේ ගිහිල්ලා සෙක්‍රටරිගේ පුටුව ළඟ වාඩි වෙලා අරයාව මෙයාව කියලා එහෙම හරියන්නේ නැහැ. මේකට අවශ්‍ය දැනුම තියෙන පුද්ගලයෝ අරගෙන දුවන්න ඕනේ. ඔය සීනෝර එකේ ඉන්න සේවක මඩුල්ලත් මම හොඳටම දන්නවා. ඒගොල්ලෝ දන්නවා හොඳට යුනියන් කරන්න. නමුත් ඒගොල්ලන්ගේ රාජකාරියට ඒගොල්ලෝ අනුගත වෙලා නැහැ. මොකද ඒගොල්ලෝ එහෙම දැනගෙන ආපු රාජකාරියක් නෙමෙයි ඒක. ඒක දැනට ඇවිල්ලා ගොඩක් අය දැනගෙන තියෙනවා. කලින් හිටියා දැන්ටත් 5-6 දිනක් ඉන්නවා. ඒක වැඩ කරන්නේ ඒක තියෙන ඉක්විප්මන්ට්ස් අන්නා ડોක්ටර් කෝටි ගානක් වටින ඉක්විප්මන්ට්ස් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා බ්‍රිටිෂ් නේවි එකට රොයල් නේවි එකට තියෙන මේ පැරාමරින් කියන සොෆ්ට්වෙයාර් එක රුපියල් කෝටියක් විතර වටිනවා. මොකටද සිනෝර එක අරගෙන අදටත් ඒක ඔපරේට් කරන්නේ නැහැ. මොකද මම ඒක හිටියා ඒකයි මම කියන්නේ. මම ඉන්නකොට මම බෝඩ් පේපර් එකක් දාලා අප්පු කරගත්ත ඒක නාවික හමුදාවට දෙන්න. ඒගොල්ලෝ බෝඩ් පේ මේක වැඩ කරයි මොකක් හරි මේ සොෆ්ට්වෙයාර් එකේ අදටත් දීලත් නැහැ තමන්ගේ වගේ තියන්නේ. සීනෝර එක කියන්නේ ෆයිබර් ග්ලාස් මේ හදන ස්ථානයක්. ඒකට ගැලලා තියෙනවා ලොකු යකඩ මෙව්වා. ඉතින් මේ සීනෝර එක ස්ට්‍රැටජිකලි දුවන්න ක්‍රමවේදයක් හදාගන්න ඕනේ. මේක දුවන්න ක්‍රමවේදයක් හදාගන්න ඉස්සෙල්ලාම මේක පුද්ගලීකරණය කර යුතුම ආයි මොකද ප්‍රතිව්‍යුහගත කරන ඒ බොරු කතන්දරයකට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම මේක ප්‍රයිවටයිස් කරන්න. ඊට පස්සේ තමයි CFHC එකට එන්න ඕනේ. CFHC එකේ තියෙන වරායල් 22ක් 1130 ගානක් ඉන්නවා මම දන්න විදිහට මේ සේවකයෝ. 2002 2003 වසරේදී මට මතකයි මට හදන්න කිව්වා ඔකට අර රීගේනින් ශ්‍රී ලංකා වැඩසටහනට මේකට කොච්චර අවශ්‍යද කියලා. ඒ දවස්වල හිටිය 700 ගානයි වරායවල් තිබ්බේ 12ක් හරි 13ක් හරි. කොච්චර තිබ්බේ නෑ වරායවල්. මට ඒකට ආවේ එක වරායකට 7 දෙනයි. එක වරායකට 7 දෙනයි හෙඩ් ඔෆිස් එකට 20යි. ගොඩයි මගේ ගන්න. අනිත් ඒවා අවුට්සෝස් කරලා හදාගන්න. අනිත් ඔක්කොම නිකන් තමයි ඉන්නේ. අර ડોක්ටර් කිව්වා වගේ පුදුම විදිහට සෙනග වැඩි. ඉතින් ඒකේ 200 ගානකට තමයි පඩි දුන්නේ. නමුත් එක එක ඇමතිවරු ඒ යුනියන් කට්ටිය ගිහිල්ලා මෙව කරගෙන අර අමාත්‍යවරුන්ට කියලා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් 100%ක් ගත්තා පඩිය ගන්න. එතකොට ඒගොල්ලෝ වැඩ කරත් නැතත් ඒ වැටුපේ ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඒකේ හොඳම තත්ත්වය කියන්නේ මේ සාපුහා කාර්යාල සේවක පනත යටදී තියෙන චොප්පන් ඔෆිස් ඇක්ට් එක. චොප්පන් ඔෆිස් එක ඇක්ට් එකේ දිනකොට පැය 45ක් වැඩ කරන්නේ. පැය 45 වැඩ කරනකොට සෙනසුරාදා පැය 5ක් වැඩ කරන්නේ. මේ සෙනසුරාදා පැය 5ට ඒගොල්ලෝ හදාගෙන තිබුණා විනාඩි 15ක් කලින් එනවා, විනාඩි 15ක් කලින් එනවා. හරි. ඒතර පැය භාගයයි දවස් 5ට 2.5යි ඒක හරි. ඊට පස්සේ
ලංච් අවර් එකෙන් කෑම පෑන් අඩු කරන තිබ්බ පැය භාගෙ. ඒකෙත් 5:30 සෙන්සුරි ඔෆ්. සෙන්සුරි ඔෆ් එක හදාගෙන තිබුණේ. ඊට පස්සේ මේකෙන් වික්ක වැලි වගේ. වැලි වගේක් විකුණලා මේ මේ දුරරයි සංස්ථාව කිව්වට මේක බොහොම දරුණු විදිහට මේ වැලි කේස් එකේ මාෆියා එකේ ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ වැලි හරන්න කියලා කොහෙවත් නැහැ වැලි විකුණන්න කියලා දිවරට සාදුවා. ඒවා ඒගොල්ලන්ගේ මේක තියන්නේ මුහුදට යන මොනවද යන ගමනට සවිය අපිම වෙමු ඔබහට තමයි ඔය තේමාව. ඉතින් වැලි විකුණලා ඒ තේමාව කරන්න බෑ. මිලියන 80ක් ඇඩ්වාන්ස් එකක් අරගෙන ඒක මට මතකයි යුනියන්ස් ගෙනල්ලා දැම්මා. අපි දැන් ඒ ග්‍රේඩ් කෝපරේෂන් එකක්. අපි ඒ ග්‍රේඩ් කෝපරේෂන් එකකින්ද අපිට අනිත් රජයේ සීලම නිමාඩු දෙන්න කියලා ගත්ත නිමාඩු ටික. මට ආරංචි ඊයේ පෙරදෙනකොට ඇඩ්වාන්ස් එකක් දුන්නාම මේ මිනිස්සු අරන් ගියේ නැත්නම් ඇඩ්වාන්ස් එක ආපහු ඉල්ලනවානේ. ඉතින් ඒක මොනවාරි කන්ඩිෂන් එකක් හරිද අපි වාහනයක් ගන්න ගියත් එක්ක ඒක අවලංගු වෙනවා කියලා මොකක් හරි තිබ්බනම් ඒක අවලංගු වෙන්න ඕනේ. නැත්නම් ඒක ආපහු දෙන්න ඕනේ. දැන් ඒක ආපහු දෙන්න පටන් ගන්න තියෙනවා. නමුත් අර 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 නියතය එහෙමම තියෙනවා. නිමාඩු නියතය. ඉතින් ධීවර වරාය සංස්ථාව අනික අපි ආකර්ෂණීයම තැන් ලංකාවේ මේ අපි අරන් තියෙනවා. මැරීන් ටුවරිසම් එකට අවශ්‍යම තැන්. ඉතින් මේවා මේ ධීවර ජනතාවත් එක්ක කතා බහ කරලා බොහොම මේ මේ සතුටින් විසඳගත්ත උතු ප්‍රශ්න තමයි ධීවර වරාය සංස්ථාව. ඒකයි මම කියන්නේ ධීවර වරාය සංස්ථාවත් අනිවාර්යෙන් වරායෙන් වරායට එළියට දීලා ගන්න ඕනේ. ඒක දෙනකොට මම හොඳටම දන්නවා ධීවර වරායවල තියෙනවා මේ නෛතික වූ සමිති. සම්පකාර සමිති තියෙනවා, තව නොයෙකුත් සමිති තියෙනවා. ඒගොල්ලන්ට මුදලුත් තියෙනවා. ඒ කොටසක් ඒගොල්ලන්ට දෙන්න. කොටසක් දීලා ඉතුරු කොටස මේ මෙව කරන්න ඕන. නැත්නම් 100% හරි ගමන් ඒගොල්ලන්ට. ඒගොල්ලොත් තේරුම් ගන්න ඕනේ මේ කොහොමද කළමනාකරණය කරන්න ඕනේ කියන්නේ. මේ ලෝකේ අනිත් රටවල දිනලා තියෙන ධීවර කර්මාන්තයේ ડોක්ටර් මේ දිනලා තියෙන්නෙම මේ රජයෙන් කරලා නෙමෙයි. ධීවර සම්මේලන වගේ තමයි මේ මෙව පාලනය කරන්නේ, කළමනාකරණය කරන්නේ. ඒගොල්ලෝ හරි බලවත්. ඒගොල්ලන්ගේ මුදල් තියෙනවා. ඒ ඒ ඒ ඒගොල්ලෝ තමයි තාක්ෂණය අඳුනලා දෙන්නේ. ඉතින් අපි ඔෆ්ෂෝ බංකරින් වලට තාම ගිහිල්ලා නැහැ. ධීවර වරාය සංස්ථාවෙන් ඉතා ඉක්මනින් පටන් ගන්න ඕනේ එක. ධීවර සංස්ථාවෙන් පටන් ගන්න නම් මද වෙසල්ස් වලට යන්න ඕනේ. මොකද ඔය කිසිම දෙයකින් පසුවස්සන තාක්ෂණය මේ දැන් තියෙන මේ යාත්‍රා පද්ධතියත් එක්ක හරියන්නේ නැහැ. මේ යාත්‍රා පොඩි. දැන් ලොකු යාත්‍රා වලට යන්න අපි මිනිස්සුන්ගේ සල්ලි නැහැ. ඉතින් නැත්තම් මොනවද ක්‍රම වේදයක් හදන්න ඕනේ මේ මාළුව නරක් නොවී මූදෙදිම ඒක ලබාගෙන බ්ලාස්ට් ෆිස්ට් කරලා හරි තියාගෙන ගේන්නේ. ඉතින් ඒවා වියදම් යන වැඩ නෙමෙයි. මේවට සත පහක්වත් වියදම් යන්නේ නැහැ. මේවට ඕනේ ක්‍රම සහ විදි. ඒ ක්‍රම සහ විදි හදන්න ධීවර අමාත්‍යාංශය තුලින් දෙන්න ඕනේ තල්ලුවක්. සහ ධීවර දෙපාර්තමේන්තුව. අර මේ ඔය කියන ආයතන ඒවට නිකම්ම එතකොට අනුගත වෙනවා. ඔය මන් දෙකයි කිව්වේ තුනක් කිව්වා. CFC එක. CFC එක කියන්නේ ධීවර සංස්ථාව. ධීවර සංස්ථාව අනිවාර්යයෙන්ම ඒක ලොකු විගණන සමාගමකට දීලා රිපෝට් එකක් හදලා කැබිනට් එකට දාලා VRS එකක් දෙන්න. ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න අනුමත කරගෙන ඒ සල්ලි දීලා විශ්‍රාම යවපු ආයතනය. මොනවද ඊළඟට ආපු කට්ටිය කරේ? ආපහු ඒ ටික පුරවගත්තා. දැන් ආයිමට ආරංචි VRS එකක් දෙන්න හදනවා කියන්නේ. ඉතින් මේ සල්ලිනේ මේවනේ සල්ලි මේ නැති වෙලා තියෙන අවුරුදු 75 සාපේ කියන එක ඌව තමයි සල්ලි. දැන් ඌවට ওই නිලධාරි දන්නේ නැද්ද? නිලධාරි සම්බන්ධ නැද්ද? ඒවා සම්බන්ධයිනේ. ඉතින් ඒ සම්බන්ධ වෙලානේ මේ තත්ත්වෙට වටගෙන තියෙන්නේ. මේ CFC එක දෙනවා නම් මේක මේ මේ ඒක ওই මිල උච්චාවචනය හදාගන්න කියලානේ ධීවර සංස්ථාව පටන් අරන් තියෙන්නේ. ධීවර මිල පාරිභෝගික යනකොට මිල ඒක වැඩක් නැහැ. ඒක දැන් අපි හදනවා මිල උච්චාවචනය මෙව කරගන්න. අපි ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එකක් හදලා දෙන්න හදන්නේ අපේ ආයතන වලින් මේ ධීවර ජනතාවට. මේවා සම්පූර්ණ ඩිජිටල් කරණය වෙන්න ඕනේ මේ සිස්ටම් එකම. තරුණයෝ ඉන්නේ එතකොට. එහෙම නැතුව මේ තරුණයෝ මෙවට එන්නේ නැහැ. නැග්ඩා එක මීට වැඩිය නැග්ඩා එක කිසිම ඔය ඌට පැටලෙන්නේ නැති එකක් දන්නවා ඩොක්ටර් දන්නවා හේතුව. නැග්ඩා එකේ යුනියන්ස් නැහැ. ඒ කියන්නේ පොඩි පොඩි තියෙන රියදුරු මිතුරු හවුල කාකාසා හවුල ඒ වගේ තිබ්බට ඔය ලොකු පක්ෂ සංවිධාන වලින් ඇවිල්ලා ඩ්‍රයිව් කරන යුනියන් දැන් නම් මන් දන්නේ නැහැ. ඒ දවස්වල නම් තිබුණ නැහැ. ඒකින්ද මන්ද ඒගොල්ලෝ ඉතාම ක්‍රමානුකූලව මේක තැනකට අරන් ආවා. ඒ ඉන්න නිලධාරි දක්ෂ නිලධාරි එක්කෙනෙක් දෙන්නේ හිටියා ඒත් ඔය දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන් ද බලන්න. නමුත් ඒ කට්ටියට ඒ කට්ටිය රිජෙක්ට් වුණා.
ඒක කරලා තියෙන්නේ. නමුත් අද ඒගොල්ලෝ අර ඇසිත්තොයි ඇඟිල්ලොයි හදන ක්‍රමවේද තුල අපේ තියෙනවනේ, අපේ තියෙනවා කාලින ජලාශ 12000ක් විතර, 10000ක් විතර තියෙනවා, 2000ක් විතර තියෙනවා මේ නිත්‍ය ජලාශ. ඉතින් ඔවට දාන්න දැන් දැනට දැන් ගිය අවුරුද්දේ හොඳටම තිබිලා තියෙනවා. ඒ වගේම මේ ලොකුම ලොකුම විදේශ ආයෝජන ගේන්න පුළුවන් තමයි මේ කලර් ෆිෂින්, ඕනමන්ටල් ෆිෂින්. ඒගොල්ලොත් මේකට බැස්සා මේ මේ ඔය ඇසිත් ඇඟිල්ල වවන එකට. මොකද ඒ ගිය අවුරුද්දේ මම දන්න විදිහට මුදල් ප්‍රතිපාදන තිබ්බා. ඉතින් දැන් මුදල් ප්‍රතිපාදන, එතකොට මොකද කරන්න ඕන? නිකයින්ද නෑ, කොහොම හරි මේක ඇසිත්තු ටික දීලා, ඇසිත්තු කියන්නේ මේ පොඩි පැටව, ඒක දීලා මාස 3ක් විතර යන්න ඕනේ ඇඟිල්ලෝ කියන්නේ මේ මේ ඇඟිල්ල. ඒවා තමයි ගිහිල්ලා ඔය ඔය දාන්නේ වැව් වලට, ජලාශ වලට. ඒක මොකද ඉස්සරහට කොහොමත් ඔය මොන ප්‍රශ්න තිබ්බත් මූලේ මූදේ මාළු අඩු වෙනවා. මේ 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 කෝස්ටල් බෙල්ට් එක අඩු වෙනවා. ඒක දැන්ටමත් අර මොනවාද ෆ්‍රිජස් නැන්සන් කියන නෞකා සර්වේ එකෙන් ඔප්පු වෙලා තියෙන්නේ. 353,000ක් තිබ්බ ටනේජ් එක 1983 දී 2018 වෙනකොට 50,000 අඩු වෙලා තියෙනවා. ඉතින් අපේ කෝස්ටල් බෙල්ට් එකේ තියෙන ඒ ඒ රිසෝස් එක. ඉතින් ඒකට අනිවාර්යෙන්ම අපි ඔය මූදේ මාළු වවන එක පටන් ගන්න ඕනේ මේ ජලාශත් එක්ක. ඒකට තාම නැක්ඩ් එක අත ගහලා නැහැ. ඉතින් මම ඔය ආයතන පිළිබඳව ඔය සවිස්තරාත්මකව කිව්වේ මේ කෙටි කාලයක් හින්දා. නැත්තම් මේක දීර්ඝ කාලීනව කියනවා නම් එක එක ආයතනයේ එක එක දවසට පැය ගන්න වෙනවා ඩොක්ටර්ට මේක හරියට කියනවා.